සංගීත කතාවට ගොඩක් කැමති ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු හිරේට ගිය අසේල සහ කල්න බලන්න කෙනෙක් ගැන. ඉතින් අසේලලාගේ පවුලට අවසානයේ උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ කවුද කියන එක ගැන ඔයත් දැනගන්න කැමති ඇති. ඒකෙනත් අපිට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න හිතුණා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි අසේලගේ පවුල විතරක් නෙවෙයි සුරංජිත්ගේ පවුලත් එක වතාවේ තමයි කඩාගෙන වැටුනේ. ඉතින් බලන් ගියාම දලුගම තමයි හොඳටම කරලා තියෙන්නේ. ඉතින් දලුගමගේ සැලසුමකට අනුව මේ දෙගොල්ලන්ටම වෙච්ච කරදරය ගැන මේ වෙනකොට අපිට හොඳින්ම පේන්න තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කාට හරි කරදරයක් වුණාම සතුටු නොවුණු ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම මේ වතාවේ නම් ගොඩක් සතුටු වෙන බවට අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොමනත් කාලයක් තිස්සේ මහේව බොරු වැරදි වලට පටලවල හිරේ දැම්ම නේද කල්පනාත් එක්ක එකතු වෙලා. ඉතින් මේ වතාවේ කල්පනලට සුරංජිත්ලට කිසිම උදව්වක් අසේල්ල වෙනුවෙන් කරන්න බෑ. ඉතින් අනිත් එක පොලිසියට කැත විදියට කතා කරලා බැනලා කල්නත් මෝඩයෙක් වෙලා හිරේට ගිහපු විදිය ගැන අපි දැක්කා. දැන් අසේල්ල කල්න දෙන්නම එකට හිර ගෙදර ඉන්නවා. ඉතින් කොහොමනත් මේ හැමදේමත් එක්ක ඔයාට මතක් කරලා බලන්න පුළුවන් කාලකට කලින් ඒ කියන්නේ මහීලා බොරු චෝදනාවකට හිරේ දාලා කල්නාව නයනත් එක්ක බත් දෙකකුත් අරගෙන ඉතින් ඒ කිණ්ඩිය දාලා යන්න. ඉතින් මේ වතාවෙත් ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ කල්නට තමන්ගේ අතීතය මතක් වෙලා දුක් වෙන කාරණාවක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. විශේෂම කාරණාව කියනවා නම් මහී ඇතුළු යාළු සෙට් එක බොහෝ විට බත් දෙකකුත් අරගෙන අසේරලා බලන්න පැමිණේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මහීලා කල්නලා වගේ නෙවෙයි. බැරි අවස්ථා ඕනෑ මෙහෙකදී පිහිට වෙන්න දහපාරක් නොහිතනවා. ඉතින් කොහොම වුණත් දැන් ඉදිරියේදී මේ මහීලගේ උදව් උපකාර පමණමයි තියෙන්නේ. මොකද මේ වෙනකොට මහීට ගමේ හොඳ තැනක් තියෙනවා. අනිත් එක තමයි මහීලට ගමේ දුව පැනලා ඇවිදලා හොයාගන්න පුළුවන් වේවි මේ දේවල් වල පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. අනිත් එක සෝමෙට අමාරුනේ මේගොල්ලන්ගේ දේවල් පානය කරලා නෙවෙයි. අන්න ඒකත් මෙතනදී හොඳ පොයින්ට් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් මේ වතාවේ මහීලගේ උදව්වෙන් තමයි ඔය අසේරලට හිරෙන් නිදහස් වෙන ලැබෙන්නේ කියලා අපිට නිගමනයකට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ වතාවේ මෙන්න මේ වගේ දෙයක් වාට කියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් මහී ඇතුළු කට්ටිය උදව් කරලා මේ කට්ටිය එළියට ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කල්පනගෙන් අසේන් ඈත් කරගන්න හොඳ කාලයක් බවටත් මේකපත් වේවි.